පිනෙන් අඩු කෙනෙක් තාමත් ඒ රටේ ප්‍රධානී හැටියට හිටියොත් අර මම කලින් කිව්වා වගේම පරිසර විනාශකම් වෙනේවා සහ ස්වභාව ධර්මයාගේ විපරිතකම් දරුණු විපරිතකම් වලට මුහුණ පාන්න සිද්ධ වෙයි. ඒ වෙනකොට අපේ දරුවෝ විනාශ වෙයි දරුවෝ මැරෙයි කියන එක මම ආපහු මතක් කරනවා. ඒකට බයයි. මම බයයි ඒවට. මොකද මම කැමති නෑ ඒවා වෙනවට. කාගවත් දරුවෝ මැරෙන්න එපා. ඒවට මම ඇත්තටම මම ඒවට එකඟ වෙන්නේ නෑ. මම අද ධර්මයේ අග්ගිරට ගිහිලා හිටියත් එහෙම නැත්නම් මේ බුද්ධ මාර්ගයේ බුදුන් වහන්සේ වදාළ ආර්ය මාර්ගයේ අග්ගිරට ගියා කියත් ඒකට නම් මම එකඟ වෙන්නේ නැහැ. මම මේ ස්වභාව ධර්මයාගෙන් අයදිනවා. අපිට නැවත වාරයක් මේ මිනිසුන් හොඳින් ජීවත් වෙන්න කර්මයේ තේරුම් අරගෙන ජීවත් වෙන්න කාලය අපිට උගන්වුවා. ඉගෙන ගත්තා. දැන් මේ වෙනකොට ඉගෙන ගනිමින් ඉන්නවා මේගොල්ලෝ. තවත් ඉගෙන ගත්තේ නැත්නම් හොඳටම උගන්වන්නයි. මොකද්ද? ස්වභාව ධර්මය. ස්වභාව ධර්මය හොඳටම ආයතනයක් ඇවිදilla උගන්වන්නයි. අයබෝවන්. ලංකාවේ සංගුණු රහස් සොයන වෙබ් ගවේෂණය හෙළ රහස් ලංකා ඉතිහාසයේ සංගුණු දේ ඔබත් එක්ක බෙදා හදාගන්න එක හෙළ රහස් අපේ යුතුයකම. අන්න ඒ නිසාමයි හෙළ රහස් අපේ දිගු කාලීන වැඩසටහන් මාලාවක් සිද්ධ කරනවා පල්ලකලේ ගෝතමී මෙහෙණින් වහන්සේ සමගින්. ඉතින් අද අපි හරි වෙනස්ම තැනකට එන්න සිද්ධ වුණා. මෙහෙණින් වහන්සේ මේ දිනවල විවිධ තැන්වලට සංචාරය කරමින් බණ භාවනා කටයුතු වල යෙදෙනවා. ඉතින් මේ ස්ථානෙත් මම නම කියන්නේ නැහැ. ඉතින් මේ ස්ථානේ ඉතා සුන්දර වටපිටාවක් තියෙන තැනක්. ඉතින් මේනින් වහන්සේ මේ දවස්වල මේ ගත කරන භාවනා යෝගී ජීවිතයත් එක්ක අපි රටට යමක් ලබා දෙන්නයි මේ සූදානම. ඉතින් අවසරයි මේනින් වහන්සේ අපිට කතාබහ ආරම්භ කරන්න. ඉතින් මේ මේනින් වහන්සේ මේ කතාබහ ආරම්භයේදී මම මෙන්න මෙහෙම දෙයක් අහන්න කැමතියි. දිගු කාලයක් තිස්සේ කියපු රට වෙනුවෙන් නැගිහිරන තරුණයා ගැන කිව්වා. ඒ කවුද කියලාත් කිව්වා. ඉතින් මේනින් වහන්සේ මේ හරි අපූර්ව විදිහට මේ අපි නොහිතපු වෙලාවක එතුමත් ඔබ වහන්සේ බැහැ දකින් දෙනවා. අහඹ දේවල් කොච්චර වෙනවද පුතා මේ මිනිස්සු අතර නේද? අහඹ දේවල් ඇත්තටම සිද්ධ වෙන දේවල් තමයි ඇත්ත සිදුවීම. ඇත්ත සිදුවීම කියන්නේ අහඹෙන් හෝ සිද්ධ වෙන දේවල් නේද? අපි හිතා මතා කරන දේවල් වලට වඩා අහඹ ලෙස සිද්ධ කරන સિદ્ધාන්ත තමයි මේ ලෝකේ තියෙන මේ විශ්වීය අභිරහස් ක්‍රමය. ඒක තමයි මේ අපි බුදුදහම හැටියට හෝ මේ විශ්වයේ රහස හැටියට අපි හොයාගන්නට උනන්නේ. ඉතින් ඇත්තටම එතුමා අද දළදා මාලිගාව වන්දනමාන කරගන්න කියලා ආව වෙලාවේ ඉතින් මම මාව දැනුවත් කරා. ඊට පස්සේ මේ ස්ථානෙටත් ඇවිදිලා පොඩි පහන් පූජාව කරන්න ඕනේ කියලා. ඉතින් ඊට පස්සේ මම ඒකට තමයි සූදානම් වෙලා හිටියේ පුතා එද්දී. ඉන්න තැනක මෙහෙන් වහන්සේ වැඳ බැහැ දැක්කලා යන්න ඕනේ කියලා කිව්වා එතුමා. හරි කමන්න එන්න ඉන්නම් කියලා. ඒකට අවස්ථාවක් ඉතින් මම සලසලා දුන්නා. දුර බැහැර නොතකා වෙහෙස මහන්සිය නොතකා එතුමාගේ ඒ පැමිණීම ඉතින් මම සතුටින් බාරගත්තා. මේන වංශේ කාටවත් එන්න එපා කියන්න බෑ මෙතෙන්ද? එහෙම කියන්න බෑ. මේන වංශේ නමක් වුණාම මම කොතන හිටියත් ඉතින් ඇත්ත වශයෙන්ම මේක වැඩක් කරන දෙයක් සහ වැඩක් මම ඒක කල්පනා කරලා තමයි මම ඒක තීරණය කරන්නේ. හැබැයි ඒ කියන්නේ පුතා මේ කාල වේලාව මට ටිකක් හරි අපහසු කාල සීමාවක මම ඉන්නේ. ඉතින් අත්‍යවශ්‍යම කාරණාවකට කෙනෙක් මාත් එක්ක සම්බන්ධ වුණාට කමක් නැහැ. මම හිතනවා මේ කාරණාව අපි ආරම්භයේදී ඔබට ප්‍රකාශ කරේ ඔබට යම්කිසි චකිතයක් දැනෙන්න පුළුවන්. නැත්නම් ඔබට හිතන්න පුළුවන් මේ මේනින් වංශයේ දේශපාලනය කරන්න යනවා. එහෙම නැත්නම් මේ තව කෙනෙක් වෙනුවෙන් කතා කරනවා කියලා. එහෙම දෙයක් නොවේ මෙතන සිද්ධ වෙන්නේ. ඕනෑම කෙනෙකුට මේන් වංශයේගෙන් දෙයක් අහන්න දැනගන්න මේ ගැන අවබෝධයක් ගන්න පැමිණීමට හැකියාව තියෙනවා. ඉතින් ඒ අතරතුර තමයි අහම්බෙන් හෝ මේ ස්ථානයේ ඒ අපි කියපු පුද්ගලයා ආවේ. ඉතින් අපිත් මේ ස්ථානට ආවේ අපේ මේ ඔබ දකින්න හෙළ රහස් නාලිකාවේ දිගින් දිගටම අපි මෙහෙන් වංශය සමග විවිධ වැඩසටහන් කරනවා. ඉතින් ඒ අතරතුර තවත් වැඩසටහනක් පටිගත කරන්න යන අතරතුර තමයි මේ සිදුවීම අපිට අහඹු ලෙස දකින්න ලැබෙන්නේ. ඔබටත් ඒ සිදුවීම බලා ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඒ වගේ තමයි මෙහෙන් වංශයේ මේ මගේ අද ප්‍රශ්නය තමයි මේ අද මම අහන්න උත්සාහ කරන දේ තමයි මෙහෙන් වංශයෙන් දැනගන්න කැමති මේ රටක අපි නායකෙක් තෝරගද්දි කෙනෙක් නායකෙක් තෝරගන්නවා නම් ධර්මානුකූලව එහෙම නැත්නම් බුදුහාමුදුරුව දේශනා කරපු ආකාරයට රටක නායකයා දසරාජ ධර්මවලින් පිරිපුන් කෙනෙක් විය යුතුයි. ඉතින් මේන් වාසේගේ අදහස මොකද්ද මේක? අනේ පින්වත් පුතා ඔය කතාව කතා කරද්දී අපේ බොහෝම මේ උගත් පිරිස් මේ රට ඇතුලේ ඉන්නේද්දී යම්කිසි කෙනෙක් ඒ වගේම උගත් බුද්ධිමත් ධනවත් බොහෝ රටට විවිධාකාර වැඩ කරපු පිරිසකුත් ඉන්නවා මේ රටේ. ඒ උනත් පුතා ඒ කෙනෙකුට යම්කිසි චාන්ස් එකක් ජීවිතයේ යම්කිසි වාසනා ගුණයක් මොකක් හරි දෙයකට තැනකට පත් වුණොත් ඒක
ඉතින් අපි කාටත් ඒක වළක්වන්න බෑනේ පුතා. නේද? ඒක වළක්වන්න බෑ එකක්. ඊළඟ දේ තමයි මේ අපි බලහත්කාරයෙන් කෙනෙකුට වාසනාව සකස් කළා හදලා දුන්නොත් බලහත්කාරයෙන් ඒවා එච්චරකල් පවතින්නේ නැහැ. ඒක බොහොම දේවල් ඒවා ඊට පස්සේ අපිට අත්දැකීම් ලබන්න සිද්ධ වෙනවා. අපිට මේ ජීවිතේ ලැබෙන්න තියෙන දේවල් ස්වභාවිකවම ලැබීලා ලැබෙන දේවල් තමයි පුතා සාධාරණ හොඳ වෙන්නේ. අපිට බාර ගන්න වෙන්නේ අපිට ලැබෙන දේවල් පමණයි. ලැබෙන දේවල් තමයි බාර ගන්න උනේ. ඒක එහෙම එකක්. ඊළඟට මේ මට ඇත්තරම මම මේ හැමෝටම කියන්න ඕනේ පුතා මම මේ දේශපාලනයක් කරන්නේ නැහැ. මම දේශපාලනයක් මට අත්‍යවශ්‍යම නැහැ. මන් දන්නෙත් නැහැ දේශපාලනය කරන්නේ කොහොමදවත් කියන්න. නමුත් ඇත්තටම මේ වෙලාවේ අපේ ජනතාව අසීරුවට පත් වෙන තත්ත්වේ මම කලින් මේවා නොයෙකුත් YouTube වල මම පැහැදිලි කරා. 2022 අති දරුණු අවුරුද්දක් කියලා. එතෙන්දී දැන් අපි කියන දසධර්මෙන් රාජ්‍ය කරන කෙනෙක් කියලා කියනකොටම කල්පනා කරන්නට ඕන ඕගොල්ලෝ හැම දෙනාම කොහේ හරි ඒ වගේ උත්තම චරිතයක් ඉන්නවනම් ඇයි අපි මේ තරම් දුක් විඳින්නේ මේ රටේ? ඇයි අපිට දැන් හිතන්ද දිහට බත් නැති වෙන්නේ අපේ බඩට? ඈ මේ රටේ මේ තරම්ම අපේ දරුවන්ගේ අධ්‍යාපනයේ පාවා ඒ කිසි දෙයක අපිට කිසිම මානක පේන මානක අපිට මාර්ගයක් නැහැ ඒකට. මොකද්ද වෙන්නේ කියන එක. ඒක එහෙම එකක්. අනිත් එක තමයි මේ 22 වෙනකොට 20 21 22 23 වෙනකම් මේ අවුරුදු හතරම ලෝකෙම පෙරලෙන කාල වකවානුවක අපි ඉන්නේ. මේ ලෝකෙ පෙරලෙනවා. මේ විශ්වය පෙරලෙනවා. මේ විශ්වයේ ගොඩාක් තැන් මේකේ මේ අඩියටම බැහැගෙන යනවා මේක. ඊට පස්සේ අලුත් කාලයක් අලුත් ස්වරූපයක් අලුත් ජීවයක් මේ විශ්වයට ලබා දෙන්නට නම් ඔය වාහන ගමන් බිමන් කොහොම නතර වෙන්න ඕන. ඒ වගේ මිනිසුන්ගේ ශිෂ්ටාචාරයේ එක එක විදිහට තියෙන ශිෂ්ටාචාරයන් තියෙනවා. ඒ රටට ආවේනික ඒ සත්තුන්ට ආවේනික ඒ දේවල් සැබවින්ම වෙන්නට ඕන. අපි දැන් කොන්ක්‍රීට් ගොඩ කරගන්නවා මේ හරිත රට ඇතුළේ. එතකොට ඒවම පෙරලිලා කැඩිලා ඒ වෙනස් වෙලා ආපහු අපිට හදලා දෙන්න හදනවා ස්වභාව ධර්මයක්. මේ ගස් කොළන් තියෙන වතුර තියෙන හොඳ පරිසරයක්. එහෙමයි මේ නසබි කෙසේ වෙතත් ස්වභාව ධර්මයට අවනත විය යුතුයි. ඒ නිසා ස්වභාව ධර්මයාගේම නීති රෙගුලාසි ගොඩක් තමයි මේ දැන් මේ සිද්ධ වෙන්නේ. ස්වභාව ධර්මයම තමයි ගේන්න ඕනේ කෙනෙක් එනවා නම් එන්නේ. ඒක අපිට වළක්වන්න බෑ කිසි වෙලාවක. ඒක කවුරුත් මේ අනපනත් පනවලා මේ පෙචර් කරලා එකට කිය සමා වෙන්නේ. ඒ වගේ කෙනෙකුට මේ තල්ලුවක් දීලා ගේනවා කියන එක නෙවෙයි. ඒක සහජයෙන්ම ස්වභාව ධර්මයෙන් සිද්ධ වෙන සිද්ධාන්ත දිහායි මේ බලාගෙන ඉන්නේ. නමුත් මම ස්වභාව ධර්මය අඳුරනවා හොඳට. මට හොඳට ඒව දැනෙනවා. දැනුනට මම මේවා අඳුර ගන්නවා. ඒක මගේ ගොඩක් කලින් ඉඳලා මට ඒක තියෙන දෙයක් මයි ජීවිතේ. ඒ වගේ මේ මට පුද්ගලිකව දේවල් කියන්න පුළුවන් වගේම ලෝකෙටම වෙන දේවලුත් මට කියන්න පුළුවන් ශක්තියක් තියෙන කෙනෙක්. නමුත් මිනිස්සු කිසි වෙලාවක පුද්ගලික දේවල් මගෙන් අහා කරගන්න පුළුවන් කියලා මාව සම්බන්ධ කරගන්න එපා. මොකද මම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සද්ධර්මය පරීක්ෂා කරන කෙනෙක්. ප්‍රඥාව මගේ හරිද කියලා බලන්න මම මේ පුතාට කියනවා. ඔයාට මෙහෙම වෙනවා, ඔයාට මෙහෙම වෙනවා, ඔයාගේ ජීවිතේ මෙහෙමයි කියලා මම එයාට මේක කියනවා කියලා මම බලාගෙන ඉන්නවා මගේ ප්‍රඥාව හරිද කියලා. ඒව අවුරුදු 15ක අත්දැකීම් තුල මේ මහනුවර දිස්ත්‍රික්කේ කොළඹ ආදි වශයෙන් මෙහාට ගත්තොත් ඒ වගේ රට වටා ඉන්න මිනිස්සු මේ YouTube යන්නට කලින් මාව දන්නවා. ඒක තමයි සත්‍ය ඇත්ත කතාව. මොකද ඒ කිව්ව දේ කිව්ව විදිහටම සිද්ධ වෙලා තියෙනවා. අවුරුදු 15ක ඒ අත්දැකීම් තුලින් මම දන්නවා මගේ ඒ පුද්ගලිකව කෙනෙක්ගේ තුලින් දකින්නා වූ දේවල් ඒවා සත්‍යවාදී. ඒ නිසා ඒ ප්‍රඥාව මගේ හරියටම හරි කියන එකත් බුදුන් වහන්සේ වදාළ ධර්මයේ හරියටම හරි කියන එකත් මම සනාථ කරගෙන ආවරයි. ලෝකෙට වෙන්න යන දේවල් කාලානුරූපව වෙන්න යන දේවලුත් මම ඒ ආකාරයටම කියලා තියෙනවා. 2022 අපිට හුස්ම ගන්න බැරි තැනට අපිව හිර වෙනවා කියන එකත් මම කියලා තිබුණා. ඒ වගේ දැන් මම ලෝක පරීක්ෂණ තුල ඉන්න කෙනෙක්. ඒ වෙලාව දැන් ඒව විතරයි මම කතා කරන්නේ. ඒ හැර පුද්ගලික දේවල් මම කතා කරන්න යන්නේ රටට. නමුත් පොදු වස්තුවක් හැටියට රටේ මේ අනාගතේ බාර ගන්න කෙනෙක් එනවා නම් ඔහුට ධර්ම ශක්තියක් ඔහුට පුණ්‍ය ශක්තියක් තිබුණොත් පමණයි එතෙන්ට යන්න පුළුවන්. ඒ තරම් විනාශකාරී වෙලාවක මේ තරම් දරුණු අහේනික වෙලාවක ඒ දේ බාර ගන්නට ඒතුමාගේ හදවතේ දේවත්වයෙන් පිළිගත්ත හොඳ චින්තනයක් තියෙනට වෙනවා. නැත්තම් එයත් විනාශ වෙනවාමයි. ඒ හින්දා එතුමාගේ තියෙන ඒ පින්බලයට ඇවිත් හිටගත්තොත් මේ වෙන්න යන දරුණු දේවල් බොහොම දේවල් වැළකෙයි. එහෙම නැතුව පිනෙන් අඩු කෙනෙක් තාමත් ඒ රටේ ප්‍රධානී හැටියට හිටියොත් අර මම කලින් කිව්වා වගේම පරිසර විනාශකම් වෙනේවා සහ ස්වභාව
ස්වභාව ධර්මයාගේ විපරිතකම් දරුණු විපරිතකම් වලට මුහුණ පාන්න සිද්ධ වෙයි. ඒ වෙනකොට අපේ දරුවෝ විනාශ වෙයි, දරුවෝ මැරෙයි කියන එක මම ආපහු මතක් කරනවා. ඒකට බයයි. මම බයයි ඒවට. මොකද මම කැමති නෑ ඒවා වෙනවට. කාගවත් දරුවෝ මැරෙන්න එපා. ඒවට මම ඇත්තටම මම ඒවට එකඟ වෙන්නේ නෑ. මම අද ධර්මයේ අග්ගිරට ගිහිලා හිටියත්, එහෙම නැත්නම් මේ බුද්ධ මාර්ගයේ බුදුන් වහන්සේ වදාළ ආර්ය මාර්ගයේ අග්ගිරට ගිහිලා හිටියත් ඒකට නම් මම එකඟ වෙන්නේ නෑ. මම ඒකට එකඟ වෙන්නේ නෑ. එහෙම වෙන්න එපා අපේ රට ඇතුලේ කියන නිසා මම මේ ස්වභාව ධර්මයාගෙන් අයදිනවා. අපිට නැවත වාරයක් මේ මිනිසුන්ව හොඳින් ජීවත් වෙන්න, කර්මයේ තේරුම් අරගෙන ජීවත් වෙන්න කාලය අපට උගන්වුවා, ඉගෙන ගත්තා. දැන් මේ වෙනකොට ඉගෙන ගනිමින් ඉන්නවා මේගොල්ලෝ. තවත් ඉගෙන ගත්තේ නැත්නම් හොඳට ඕම උගන්නයි. මොකද්ද ස්වභාව ධර්මයා? ස්වභාව ධර්මයා හොඳට ඕම ආයතනයක් ඇවිදilla උගන්නයි. අපි අවුරුදු දෙකහමාරක් තුනක් තිස්සේ මුඛවාඩම් දාගෙන එළියට බහ ගන්න බැරුව නිදහසේ හුස්ම ගන්න බැරුව ජීවත් වුණා. ඇයි පුතා මේ ස්වභාව මේ කණේ සුනාමිය? දැන් ඉගෙන ගත්තද පාඩම්? ඈ දැන් බලන්න මේ වෙන්න නැති කරන දේවල් කොච්චර නැති කරගෙන යනවද? ඈ දැන් දෙවියන් වහන්සේලා මවපු ලෝකවල ඕන තරම් මවන්න පුළුවන් වෙන්න තත්ත්වයක් තියෙන්න ඕනේ. දෙවියන් වහන්සේලාටවත් කරන්න බෑ මේවා. මේක ලෞත්‍රා බුදුහාමුදුරුවන් වහන්සේ දේශනා කළා තියෙනවා. එක එක යුගාන්තවලදී මිනිස්යාගේ මනස අන්තිමේ අන්තයට ගිහිල්ලා, විද්‍යාවෙන් අන්තයට ගිහිල්ලා මේ ලෝකේ විනාශ කරගන්න වැඩපිළිවෙලක් වෙනවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරා. ඒ වැඩපිළිවෙල තමයි මේ වෙන්නේ. ඉතින් මිනිසුන්ගේ මනස අන්තයට ගියාම ධනයෙන් අන්තවාදී වෙනවා, බලයෙන් අන්තවාදී වෙනවා, ආශාවන්ගෙන් අන්තවාදී වෙනවා. ඊට පස්සේ ඒකට රැඳෙන්න තැනක් නැහැ, ඒක රඳවන්න තැනක් නැහැ, ඒක දරන්න තැනක් නැහැ මේ විශ්වයේ. එතකොට ඔක්කොම සුණු විසුණු වෙනවා. ඒක තමයි මේ වෙන්නේ. ඒ නමුත් අහිංසක දරුවෝ නම් මේවට පලි නැහැ. ඒකින්ද මම මේ ස්වභාව ධර්මයට ගොඩාක් හරිම අපි අසරණයි කියන දේ ස්වභාව ධර්මයට මම අයදිනවා. අපිට ජීවය දෙන්න, නැවත ජීවත් වෙන්න කියලා. අපිට නැවත අපේ ජීවය මේ දරුවන්ට දෙන්න ජීවය. එච්චරයි මට කියන්න තියෙන මේ වචනේ. මේක බුදුදහමට අදාළ නැහැ කියලා කවුරු හරි කියයි. මේ ස්වභාව ධර්මය වෙනස් කරන්න මෑණියන්ට බෑ කියයි. ඇත්තයි, සත්‍යයි. මේක කාටවත් මේක මගේ නෙමෙයිනේ. මේක බුදුහාමුදුරන්ගෙත් නෙමෙයි මේ ලෝකේ. මේක මාර දිව්‍ය පුත්‍රයාගේ රාජ්‍යයයි. මාර දිව්‍ය පුත්‍රයාගේ රාජ්‍යයේ ඒ වෙන්න ඕනේ කාරණා ටික හරියට වෙනවා. මොකද මිනිස්සු අන්තවාදී වුණොත් මාර දිව්‍ය පුත්‍රයා ගානට දීලා තියෙන රාග දේශ මෝහ ටික ඊට වඩා අන්තයට ගිහිලා ඒක පාවිච්චි කරන්න ගියොත් ආයෙත් අහගන්න. මාර දිව්‍ය පුත්‍රයා රාග දේශ මෝහ පාලනයකින් දීලා තියෙනවා. ඒක යම්කිසි පාලනයකින් පාවිච්චි කරන්න කියලා දීලා තියෙනවා. ඒක අන්තයට යන්න ගියොත් ඒක තමන්ට දරන්නටත් බැරි තරමට ඒවා විඳින්න කියලා ගියොත් අන්තිමේට වෙන්නේ විනාශයක්. මොකද ඒවා රඳවන්න තැනක් නැහැ, රැඳෙන්න තැනක් නැහැ. ඒවා මාර දිවි පුත්‍රයා එතකොට මේ ලෝකේ කලඹනවා. කලඹලාවිල්ලා අපිට නැවත ලෝකේ හදාගන්නට කර්මය ඔප්පු කරනවා. එතකොට ඒ කර්මයේ වාදය නිවැරදිව අපිට තේරුම් ගන්න වෙනවා. අපිට මොන භාෂාවකින් කිව්වත්, මොන ජාතියකින් කිව්වත්, මොන ආගමක් දහමක් වැළඳගෙන හිටියත් කර්මය නම් පිළිගන්නට වෙනවා හැමෝටම. ඒ දේ මාර දිවි පුත්‍රයා ඔප්පු කරනවා. ඒකයි මේ වෙන්නේ. මම හිතනවා මේ එලරහස් අද අපේ වැඩසටහන ඔබට මේ කෙටි වැඩසටහනක් වුණා. මේක මේ ඔබට දෙයක් ලබා ගන්න හැකි වැඩසටහනක්. ඒ නිසා අපි නිරන්තරයෙන් උත්සාහ කරනවා ගෞතමී මිහින් වහන්සේ ඉන්න ස්ථානයකට අපි කොහොම හරි ගිහිල්ලා ඔබ වෙනුවෙන් වැඩසටහනක් ලබා දෙන්න. ඉතින් මේ පණිවිඩෙත් එක්ක එලරහස් අදට ඔබෙන් සමු ගන්නවා. තවත් දවසක මෙවැනිම ආකාරයේ වීඩියෝකින් හමු වෙන බලාපොරොත්තු වෙමින් මිහින් වහන්සේ නමස්කාරපූර්වක ස්තුතිය අපට මේ අවස්ථාව ලබා දුන්නාට. තිරුවන් සරණයි පුතේ.